ාවන්ත වාසනාවන්ත පින්වතුනි දැම පින්තුම් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ එවතුම් ධර්මය ශ්‍රබනය කරන්න බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්නා අපේ හිතේ හටගන්නවා කියලා කෙලෙස් කියලා ජාතියමොනද කෙලෙස් කියල දෙයක් හටගන්නු මෙ මේ හටගන්න කෙලෙස් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපේ හිත අපිරි සිදුව වෙනවා කියලා උද වෙන්නේ අපිසිද වෙනවා බුදුරජාණන්සි දේශනා කළ මේ මෙන මේ විදිහට කොමද පබස්සර මෙදං භික්කවේ චිත්තා ඉත් මහනෙන මේ හිත හරීම් ප්‍රභාස්වරයි. හරම පිරිසිදු දෙයක් අපේ හිත. හැබ බුදුරජාණ වසි දේශනා කළා අපේ හිතේ හටගන්න කෙලෙස් නිසා අපේ හිතේ හටගන්නවා අකුසල්කින් දේවල් අන්න දේවල් නිසා අපේ හිත උපක්කිලේ සේහි උපක්කිෙලි ටන්ති කෙලෙස් නිසා මේ හිත අපි රිසිද වෙන ෝකෝ. ද. දැන් හිතේ අපේ හිතේ හටගන්න කෙලෙස් මොනවදතිය. වැඩිපුරුම අපේ හිතේ හටගන්න කෙලෙසක් කියන්න බල වැරදි දෙයක් කියන්න බල. වැඩිපුරුම අපේ හිතේ හටගන්න දෙයක් තමයි තරහ කියනදී. නේද. තරහ කියන දේ නිසා හොඳට අපි කල්පනා කළ බැලුවෝ අපේ හිත අප සිදවෙන්න නැද අප දවා බලන්න තරහ ගියපු වෙලාවට අපේ ශරීරයේ ස්වභාවම කද අපට තරා ගියපු වෙලාවට අපේ ශරීරයම කදද වෙන්න රත්වෙනවා ඇස් රතු වෙනවා ශරීරයට අපේ ඒ හිතේ තියන තරහි වෙනස දැනනවා එතකොට හිත බුදුරජාණවාස දේශනා කළ අපිරිසිදු වෙනවා තරහෙක්. තා මුණද හිතා පිරිසිදුවෙන්. ඉරිසි ඉරිසිාව හටගත්තහම තියෙන දේතමයි ඒක අයින්කරගන්න ඒක හිතන් අයිංකරගන්න හරි මාමාවරුයි. දැම් මේවෙලාවේ අපේ හිතට තර ඉරිසිියාවක් තියෙනොවද නෑ නෙ මේ වෙලාට අපිට හිතෙන පුළුවන්න්නේද අනි අපේ හිතර එහම ඉ එහෙම තරහක්වෙන්නේ නෑ කියලා මේ ඉරිසිාව ඇති වෙන්නේ නෑ කියල අනේ සමාහරලාට මේ වගැන කියනකොට අපිට හිතෙන්නේ අනිත්තායි ගැනන නේද හා මෙයාලට නම් තරහා යනවා මෙයාලට නං ඉරිසියාව ඇතිවෙනවා එහම කියන්න හිත නේද හැබයි බදුරජාන්සික ධර්මය හානකොට අපි නිතරම බලන්න ඕන පිින්වතුන අපේ ජීවිතයේ දහා මගේ හිතේ මෙන්න මේ අයහපදදේ තියනවදද මගේ ජීවිතය මේ අයහපදදේ තියනවාද කියල බලන්නතම බුදුරජාන්සය අපට ධර්මය කියලද බුදුරජාසික ධර්මය හරියට කැඩපතක් වගේ කන්න අඩියක් වගේ කන්න අඩි ඉස්්‍රහටගේ පපුොහම ඔබට කාවද පේෙන් අපිට අපිව පේනවානන කන්නාඩ ස්රහට ගිහිල්ල දැන් අද උබ මෙතැන්ට එන්න කලින් ඔබ කන්නාඩේ ස්රහට ගිහිල්ල සැරසෙනවානේටන පිළිවෙලක් පේෙනවාන අපේදනේ කොන්්ඩ පීරනවා නේද ඊළඟට ඇඳුම් ටික හදාගන්නවා පිළිවෙලටේද. අපි කන්නාඩියක් ඉස්සරහටි කිහිල්ල අපේ ඇගේ තියන අපේ ජීවි අපේ ඇගේ තිීන් අඩු පාඩුටි අපි හද ගන්නවා. ඩ පිර ගන්නවා පිළිවෙලකට ලස්සට ඒ දේවල් කරන්නේ අපේ තිය අඩුපාඩුටික අපි ඒක සරහ්ටි කියලා හදා ගන්නවා කාග අඩුපාඩුද තමන්ගේ අඩුපාරුික ධර්මය ඉදිරිී යටහ පහමන් ධර්මය අහන කොට ධර්මය ඔබේ ජීවිතයට ලැබෙනකොට අපි නිතරම් බලන්න වන මේ කියන කාරණය කොහමද ම මගේ ජීවිතයට එකතු කරගන්න මේ කියන කාරණයේ මංකොහොමද මගේ ජීවිතයේ පුරුදු කරන්නේ. කියන කාරණයේ හැම්වෙලාම කල්පනා කරන්නු. දැන් අපි ගොඩා පුරුවවෙලාතියන්දී තම ධර්මය අහනු කොට වවෙන්න පුළුවන්ම් ධර්ම දේශනාවකද වවෙන්න පුළුවන් ධර්මය කියවන කොට වෙන පුළුවන්. අපිට ධර්මය අපිට ඇහෙනෝ. අපි ධර්මය අහනෝ. හැබැයි අපි ගොඩාවෙලාවට කල්පන කරන්න මම කොහොමද මේක මගේ ජීවිතයට එකතු කරගන්න අදඉන්දම් මම කොහොමද මේක මම ප්‍රායෝගිකව පොරුදු කරන්නේ කියලා කල්පනා කරන්නවා එතුමොට තමයි පින්වතුට ධර්මයයි අපි එකක් බවට පත්ව එහම ඇත්තම් ධර්මය කියනක වෙනමතියනවා අපිටමකතු අපි වෙනවන්න දැගොඩාකායට ධර්මය කියපු ගම මතක්වෙන්නේ පොත්්තිිකක්න නේදී වහන්සේලා ටිකක්නවාතක්ක ධර්මය අපිට ඉගනගන්න පුළුවන් පොත්වලින් හැබැයි ධර්මයකෙනක තියෙන්නේ පොත්වල නෙමෙ ධර්මයක කියෙන දේතියෙන්න්න ඕන අපේ ජීවිතෙන් අපේ හිතන කරන්නේ අපි කරන දේවල් තුළ අපි කතා කරන දේවල් තුළ අපි හිතන සිතුවෙලි තුළ තමයි ධර්මය තියෙනවා තෙත්න ඉස්සර කාලෙ බලන්න දුරජාණන් වහන්සේ කාලේ ධර්මය පැවතගෙන ආවිේ ධර්මය කියාගෙන ධර්මය පුරුදු කරගෙනාව කට පාඩමින් මෙන හි කරකර කල්පනා කර කර ජීවිතයට පුරද්දු කර ගනිීමින් තමයි කාරගෙනාව ද එතකොට ඒ ධර්මය පුරුදු කරනා ඇයි ධර්මය වෙන්වු නිිනෑ ඊට පස්සේ කාලයක් තිබුණ ධර්මය පුරුදු කරනය එනැ පුරදු කරना है ධර්ම ඇත් මිනිස්සු ධර්මෙන් ඇ හිට පස ධර්මය පොත්වල තිබෙනවා අප වෙනවෙද ධර්මය ති අප ජීවියට පුරදු කරන්න ඒයි බුදුර ජවශ දේශනා කරී නිතර් ම මේ ධර්මය අහනකොට මං මගේ ජීවිතයට මම එක එකතු කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න අ ති ද අපි හැදන්න පටන් ති මයි අප ජීවිත වෙනස් වන්න පටන්ග එහ හිතන්න නැතුව කොච්චර බනැහවෝ අපේ ජීවිතය වෙනස් වෙන්නේ තනොත් එතකට ඔන්න බුදුරජාණන්වාසි දේශනා කරා හිතට එන තවත් අකුසලයක් තමයි මොකක්ද ඉරිසියාාව තරහා මේහි දේවල් දැන් මේ වෙලාවෙ අපිට හිතෙන පුළන් අනිනෑ අපට මෙහෙම් දේවල් ඇති වෙන්න කියල නැහැපගතු. අකුසලේ කියනද ඒළඟට අයහපත්දේක මෙ මේ පුරුද්ධ කියනදේ හරියට පුංචි ගිනි පුරක් වගේ ෙ ගින්නක් කැවිලෙන මහාලොකු ගින්නක් කැවිලෙන්න මුළු කැලයයක්ම විනාශ වෙන ගින්නක් ඇැවිලෙන්න්න පුංචි ගිනි පුරක් ඇතිනේද පොඩි ගිනි පුපරක් ඇති ඒකින් ඒ ගින්න වැඩි වෙලා විනාශවෙලා යන ඒවගේතම අකුසලය දැන් මේ වෙලාව අපි බෝම කිසිම අප හිතට එම ප්‍රශ්යන්න හැබැයි බලන් වෙලාවආපුහන් තරහා යන්ඩ අවශ්‍ය දේවල් කාරණාටික එකතු වෙච්ච වෙලාවටමකද වෙන්නේ තක්ගල අපට තරහා යන ඉරිසිාව ඇතිවෙන්න කාරණාටික එකතු වෙච්ෂගම අපි දන්න අපේ හිත ඉරිසිාවෙන් වැඩ කරනවා ඒක තමා ස්වභාවේ තටන අප හි ස්භා ඉතින් මෙන්න මේ හිත පිරිසිදු කරන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලදන්න බුදුරජාණස පෙන්නල දෙන මෙන්න මේ දේවල් වලින් තමයි ඔබේ හිත අපිරි සිදු වෙන්නේ මේ දේවල් ටික දුරුකරොත් මේ දේවල් ටික අයින්කරොත් මේ දේවල් ටික බැහර වුණු අපබේ ජීවිතය පිරිසිදු එනිසා පෙන්ගු තුනි බුදුරජාන්සේ නිතරම දේශනා කරන්නේ කොසලය වඩන්න යහපත පුරුදු කරන්න පින් කරන්න කියලා තැම් බුදුජාසේ මේ දේවල් කරන්න කියරීමට බුදුරජනාාශ දේශනා කර මේක නිතර නිතර පුොරුදු කරන්න හැමදාම පුරුදු කරන්න එතකොට තම ඒ අපේ ජීවිතය කොටසක් බවට පත්වෙෙරන්නේ තිෙර ඒකන් බුදුජාශසක ධර්මය පුරාවටම තියන්නේ මේදේවට පුරුදු කරණය එකගෙන ද කරනවා කියන්නේ හැමදාම කරනවා කියන හැමදාම් කරී න ඇත්තමකද ඉන්දලා හිටල කළු රදක්ක ඇද හැදෙන න නද ධර්මීද ඉවසනවා කියන ඉදල හිටල කරාට වැඩක්න භාවනා කරනවා කියන එක ඉන්දල හිටල කරාට වැඩක්න සමල්ලට අපි භාවනා කරන මාසකට එක ැරේ පයිට විතරයි සමහර හම කරට එක වැඩක්නෑ ඉද ලහිටල කරන්න පුරුද්ධ කැතිවින්නේ හොඳර මතකතියාගන්න පුරුද්ධ කැතිවන්නේ අපි යමක් හැමදාම එක දිගට කරගෙන අවුත් ඒ කරගෙන ආවට පස්සි දවසක් එනවා අය අපිට මේක ගැන මහන්සි වඩ ඕන්න දැන් අපිට දැ අපිට භාවනා කරන්න කිවො අප හිතට දැනන්න වො හම්මෝ ලොකු වැඩක් කියල හරි අමාර වැඩක් කිය අපිට වෙලා වනය ඔ කරන්න හරම මහන්සේ වැඩතිෙනවා කිය හැබැයි බලන්න පින්වතුන අප අපේ දවසේ අපි කල්පනා කරොත් අපේ දවස අපට විනානිි පාක් හොයාගන්න බැරිද පුොළුවන්නේ හැමෝටම විනාි පහක්වා ගන්න පුොළුවන්න්නේ දවසෙන එච්චරම මේ වැඩ කටයුතු තියෙන කෙනෙක් නෑදන විනාඩි පහක් වතුවාගන්න බැරි අපට පුළුවනන් විනාඩි පහක් භාවනා කරන්න ඒ හොන්දට මැති අපට පුළුවන් විනාඩි පහක් භාවනා කරන්නන ඒ ඇති භාවනා කරන වෙලා වනම වැදගත් කත් වැදගත්මදී හැමදාම භාවනා කරනවද නැද්ද කියන කැවද තෙ නොත් පොඩි වෙලාක් හරිකමන්න හැමදාම කරනවාන ඒක කව දහරි පුොරුන්දක් බවට පත්වෙනවා එදාට අය අමුතුයෙන් අපිට මහන්සරෙන්ඩ ඕනේ ඉවසීම කියන එකත් එහෙමයි ඉවසීම කියන එක අපි ඉදදල හිටලන කරන්න ගොඩ කලාට අපේ හිත තරහට යට වෙනවාට දේද එතකොට ඒ තරහට යටවෙන්නේ හැමදාම තරහටයට වෙන ද හිටලතම ඉවසන්න එතකට පුරුද්දක් වෙන්නේ ඉවසීමද තරහද තරහ මේ ඇයි අප එකතම හැමදාම කරන්න අපිට පුළුවන්න හැමදාම පුංචි දේකද පුංචි කාරණාව දවසදී අපට තරහයන්නට දේවල් ඕන තරන් වෙනවාන නේද ඒ එක් තැනකදී හරි කමන්නේ එකක් වතාවක් හරිකමන්නේ අපට පුළුවන ඉවසන්න හැමදාම බ ප එනිසා ඔන්න මම අද ඔබට කියලදේනවා හරි ලස්සන සූත්‍රදේශනාවක් ඉවසීම කියන එක ගැන අපිට බුදුරජාන් වහසේ කියල දුන්න ඇත්තට මේ සිද්දුවීම මේ සූත්‍ර දේශනාව තියෙන්නේ දෙවලෝකයේ සිදුවවෙච්ච සිදුවීමම ගැන හද දෙවිලෝකයේ සිද්වෙච්ච ොම සුන්දර සිදුවීමක් ගැන හරිීම ලසනයි මේ සූත්‍රදේශනා මේ සූත්‍රදේශනාව අපිට අපේ ජීවිතයට එකතු කරගන්න අපි ජීවිත කල්පනා කරන්න කරන ක්‍රමය වෙනස් කරගන්න හරි ලස්සන කාරණාටිකක් කියල දෙ. හොදද මේ සිද්දුවීම සිද්ධ වෙන්නේ තවතිසා තිව්වලෝකයේොද තවතිසා දිලෝක ජාතුන් මහා රාජිකයටත් තවතින්සේටත් අධිපති දෙෙ කිය ඒ දෙවයාගේ නම්මකක්ද සක් සක් දෙවිඳ කියලා කියන්නේ ඉවසීමට බොහෝම ප්‍රසිද්ධ කෙනෙක් මෛත්‍රියය කියන දට බොහෝම ප්‍රසිද්ධ කරෙක් තමයි සක් දෙවිඳ කියා. සක් දෙවිඳු ගිහි කාල් එකනේ මනුස්ස ලෝක ඉන්න කාලේ යාගේ නම මගල් මෙයා ඒ මනුස්සලෝක ඉන්න කාලේ කාරණ හතක් මනුස්සලෝක ඉන්න කාලේ පුරුදු කරා ති නද අන්නේ කාරණා හතින් ඒ ගුණධර්ම හතින් එකක් තමයි මේ කෙනා කල්පනා කරා කොයිම වෙලාව හරි මට තරහ යනවනක් මට තරහ ගියොත් මගේ වසීම නැතුවෙලා මට තරහ ගියොත් ඉක්මනට ම මගේ තරහ අයෙන් කරලාධාන වහිත තා බරි දක පුතුර ටක හිතා පුළුවන්නේ තරහා යන තරහා යන සිද්ධ වෙනතු ඉම තරනට එක පරණාව කන්න හැබයි අපට පුළුවන් තරාග වෙෙවට ඉක්මනට ම තරහගලා දැනගෙන තම තරහග දැනගෙනना තර කර තරහ කියනද හරම ප්‍රබල දෙයක් අපේ හිතෙන පුළුවන්න්නේ තරහ කියනදේ දැක පාටම හිතයෙන පුළුවන්නේ අනේ නැති තරහ කියනදේ හමෝඩම යනවානේ තරහාඒක සාමාන්‍ය දෙයක් කියලා තරහ කියන දේ පුංචියට හිතන්නපා තන පුංචර හිතන්න එපා තරහ කියනදේ පුංචි තරහක් නිසා පුංචි වෙලාවක් ඉවසගන්න බැරිවෙච්ච නිසා දෝන තරම් මිනිස්සු හිරගෙවල දුක්විදෙනවා. මුළු ජීවිත කාලෙ ඕන තරගට. මුළු ජීවිතයම් පසු තැවෙනවා තරහ කියනන දේ නිසා තෙ පුංචි තර පොඩි තහ මම එක අසපුුවකින්නොකොට ඒ ඇසපුෝට ආවා තාත්තකෙනෙ. ඒ තාත්තා මට කිව් හරීම දුක්බර කතාව අත්තකිව මේ ස්වාමිණහන්ස මට මගේ දරුවත් එක්ක මට තරහ ගියා මගේ ළමය කරපු වැරැත් දෙකට කියලා මට ොරුදත් තියනවා වාමිනාහස මට තරා ගියුත් මට අතට අහුවනකි ම ගහන්න කිවූඳ ඒවෙලාවේ ඒ තාත්තා හිටිය මේ දර සුද්ධ කර කර කියලා පුතා අවිල්ල මොකක්කර දෙයක් කිව්වා කීවල් කියල තියනවා තරහ විසෙනදයක් මෙතාත්තක අතය තිබුණ පිහිිය ති කවදාවත තාතකනින් දරුවයකට විදිට ගාන හිතන්නෑ හැබැයි තරහට ඒ හැමදීම අමතකයින ස්වාමිනාස මට මගේ මට ඒ පුරුද්ධ මට නාත්තගන්න බැරි වුණා කිවව මට අතර අවෙච්චික ගහුව කිව්වා එ දරුවාට ඒ දරුවගේ ෙල්ලට වැදිලා තියෙන්නේ.ඒ දරුවගේ අත අතක්ුවයි කකුලකුයි අද පණනෑ. එම්කත්දේ තරහා නත. පුංචි ත පුංචි මොහත ඉවස ගන්න බැරි වෙච්චි නිසා. ජීවිතයම් පස තැවෙනවා. . එනිසා තරහා කියනද කවදාව සූළුවට හිතන්නපා. නේ? ි දේවල් එකතු වෙලා තමයි ලොකුදයක් හැදන්න පිංතුන වතුර බින්දුව බිින්ඳු වැටෙන තැන වැටන තැනක අපි වතුර භාජනයක් තීල තියන් මොකද වෙන්නේ. පැදකතු නක් ග්‍ය අර් පාසේ වතුභාජනය පිරි ලකිිහිල්ලා. ඒවගේ තම මේ පොඩි පොඩි පොරුදු තියරවනේ ද අපේ. පොඩි පොඩි වැරදි දේවල් තීරනේද ඒ දේවල් එකතු වෙලා තම ලොකුදයක් හැද. එනිසා? බන හරීම් සුන්දරය මේ සක් දෙවිදුගේ චරිතය හද බුදුරජාණ ව දේශනා කරන පින්වත් මහනින සූත්‍ර දේශනාව නම තමයි සුභාසිත ජය සූත්‍රයකදනම සුභාසිත ජයසූත්‍ර යහපත් වචනයෙන් ජයලැබීම ගැන වදාළ දේශනාව බුදුරජාණ ව දේශනා කරනවා පින්නත් මහනින මේක ඉස්සර කාලේ වෙච්ච සිදුවීම දෙව ඔයි අසුරයොවි අතර යුද්ධයක් පටන්ගත්ත. ගද පටග යුද්ධයක් පටන්ගත කාතරද දෙවියොත් අසුරයොත් අතර. එතකුට මේ අසුරයන්ගේ කොටසේ හිටියා අසුරයෙක් මෙයාග නම වේපචිත්ති නමකද වේපචිත්ති. ඔන වේපචිත්ති අසුරය කියනවා සක් දෙවිඳුට දේවේන්ද්‍රය යහපත් වචනයෙන් ජය ලැබේවා කියල් යහපත් වචනයෙන් ජය ලැබේවා කියල් එතකොට සක්දවිඳුත් කෙනවා හොඳයි යහපත් වචනයෙන් ජය ලැබේවා කියල් එතකොට ඔන්න ඊට පස්සේ මොකද වනේ සක්දවිඳුයි වේපචිතය අසුරය එකතුවෙල දැන් තරගයක් ස්තියන්න තමයි සූදානම් වේ මොකදද තරග කාගෙද ජීවිතේ යහපත් වචන පුරුදු කරන්නේ හොඳටම යහපත්්දේ පුරුදු කරන්නේ කෞද කියලා බලන්න තමයි සෝදානම් වෙන්. හො ඒකට මොකද කරේ මේ දෙන්නම් විනිශ්්‍ය මණ්ඩලයක් පත් කරන්න. දෙවරුන්ගේ මඩල දෙවරු අසුරුවයකුතු වෙලා විනිශෂ මණ්ඩලයක් පත් කරග තා මෙන්න මේ අය අපේ යහපත් අප ජීවිත අපි පුරුදු කරන යහපත් දේවල් ගැන තීරණයක් ගන්න ගනී විකල් ඔන්න විනිෂ ම්ඩලයක් පත් කළ ද තරගයක් තියන්න සූදානම් එතකට ඔන්න වේපචිති අසුරයක් කියනවා ඒනන් දැන් සෘදේවේන්ද්‍රය ඔබේ ජීවිතය පුරුදු කරන යහපත් දේවල්ටික ඔබ කියන් කිය එතකොට සක්‍රදේර කියනවා නෑනෑ මට්ට වඩා ඔබ වැඩිමල් හරි මට කලින් ඔබ ඉපදු ඉපදන ඔබ එනිසා වැඩිමල් කෙනට ඉස්රහත එන දෙන්න නොනනි නිසා ඔබ ඉස්සෙල්ලා කියන්නේ ජීවිතය පොරදු කරන යහ පත්දේ වල්ග එතකොට වේප චිත්තය අසුරය මෙන්න මෙහම කියනු කොහොමද ඉතින් වලක්වන්න කෙනෙක් නැත්නාව අඥ්ඥාන උදවිය බොහෝ සෙයින් රන්්ඩු සරුවල් වලට පැටලෙනෝ යුද්ධ වලට පැටලලෝ වලක්වන්න කෙනෙක් නැත්තා ත නොද මොලේ නැති අයි මොකද කරන්නේ රන්ඩු කරගන ෙ හොන්දර මතක්‍රියගේ රන්්ඩු කරගන්න එක ගහ බැනගන්න එක මේ මොලේ තියෙන අයගේ ක්‍රියාවක් අද කාලෙ බලන්න අද කාලෙ අපේ හිත් හරි කලබලයි නේද මේ දවස්වල මේ කාලෙ අපේ හි තරයට කලබර නැද්ද පොඩි දේට ඔබ දැකලන්ද මිනිස්සු රඩු කරගන්නවා පොඩි දේට ඔබ දැකල නැද මිනිසු ගාගන්නවා මට මේ ළඟ දයාරචි වුණ දන්සලක පෝලිමක ගහගෙන ර්ඩු කරගෙන මොනවගන්ඩද ජවිත ගර්න දනේ අපේ හිත හරි කලබලයි මේ කාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ අපේ හිත කලබලවිෙන දේවා. ඔබ ටිකක් හිතල බලන්න ඔබ ප්‍රවෞෘතිය හනුවන නද ප්‍රවෘති ප්‍රෞෘතිය හල ඉවරෙනකොට අපේ හිත කලබල නැද්ද. අපේ හිත ඇවිසිලා නැත්ද ඇවිස්සෙනවානි ඒ ප්‍රවති ඒ අහන ප්‍රවෘතිවල් තියෙනවද අපේ හිත නිවෙන දෙයක් හිතර සැනසීම ඇති වෙන දෙයක් නැද දැන් වැඩීම කන්ද අපි හැමදාම ප්‍රවෘති බරණු හැමදා මකද වෙන්නේ හිත කලබල හැමදාම හිත කළබලට අපි පුරුදු කරගන්නවා ඇතකොට අපේ හිත බේම කලබල වෙන ටක්ගාලා දීටත් හිතෑ විසනු. සමහරමන්ද කරති න ප්‍රෘති බල බල ඉන්නකට තමන් අකමැති දේශපාලාඥයකින්නන අරටීව සිරහට වෙලා බනිනු තරහා ගන්න ඇත්තර මපයේදී කරන්න උමන අද අපේ හිත කලබල කරගන්න අපි උමන අද එතනද. අවශ්‍යන හැ එනිසායි බලන්න? අපි පුළුවන්තර අප පුරුදු වෙන්නෝ නේ න්න මේ කලබල නැති හිතක් හදාග තෙටනවත් කලබල නැතුව යමකට ප්‍රශ්නකට මුහුණ දෙන හිතා හදාග ප්‍රශ්නය ක අපප වෙලාට බාන කොච්චර අප හිත කලබල වෙනවාද. අපේ හිත ගොච්චර කඩාගෙන වැටෙනවද. එනි අප ටික ටික පුරදු කරගන්න ඕන මේ දෙවල්ලුවයට ඉවසීමෙන් කලබල නැතුව නුවනින් යුප්තව මුහුණද. හොඳදර මතකතති ඇ රණ්ඩු සරුවල් වෙලා ප්‍රශ්නයක් लोगක कोවත් නි රඩු කරගෙන ගහ බැනගෙන විසඳප ප්‍රශ්නයක් නෑ दේෙන් විඳච्ච ප්‍රශ්න මේ ලෝකන මේලෝක තියන්නේ මෛත්‍රී විසधीच्ච ප්‍රශ්ණ වීමෙන් විසඳ प्र්‍රශ්න नුවनि විසධප ප්‍රශ්න රද अවි අහරීමෙන් තම ප්‍රශ්න විස එතකොට ඔන්න වේප චිතය අසුඩැකිනව ඉතිං වලක් වන්න කෙනෙක් නැත්තං මොලේ නැති අයි මොකද කරන්නේ රන්ඩ සරුවල් කරගන්න මොලේ තියන කෙනාමකදද කරන්න ඕනේ ඒ අයට දඩුවන් කරලා හරි තාද දඩුවන් කරලා හරි ඒ ගොල්ලවම පාලනය කරගන්නු මොලේ තියන කෙනමකද කරන්න ඕ එයට දඩුවන් කරලා හරි හල බැල හර ගොල්ොග මදරන්නඕවාන පාලනය කරගන්නේ කියෙලාකිවූ තෙනට ඇබට හිතන මේ කාරණය හරිද වැරද රන්ඩුවට ස රඩු සරෝල්ලෝලට එනු මිනිස්සූ නේද ඊළංට රාන්්ඩුවලට පැරලෙන්නේ එන මිනිස්සූ එයට මොලේ නැත්තන් අපි යට බලින්හරි බැනල කර හරි දඩුව කර හරි අපේ ය පාලනය කරගන්නඩුව නැද. බ ඔන්න ඇද කියන එතකට ඔන්න මේ ගාතාව කිවට පසේ මේ විදිහට කිව්වට පස්සේ අසුරයෝටික මොකදකරේ හුරයෝටික සතුට සතුට වුණ හසුරටික සතුට වනා දෙවෝටික නිශ්ශදුණ දෙවෝටික මොකදන නිශ්දුණ ඔන්න ඊට පස්සේ වේපචිත්‍යය අසුර කියවා ශක්‍රදේවන්දරයටට දැන් ඔබ ගාතාව කියන්න කිව කට ඔන ාන සක්ක්‍රදේවේද්‍රයාගේ අදහසමයක් ැන. සක්‍රදේවේන්ද්‍රයයක් කියන සක්දේන්දු කියනවා. අනුන්ට කේන්ති ගිය බව දැනගෙන තම සිහිනුවනින් යුතුව සංසින්දෙන වනං මං හිතන්නේ මොලේ නැතිකෙනාව පාලනය කරන්න තියෙන හොන්දම ක්‍රමේ ඒක තමයි කිය. කදකිවේ අනුන්ට කේන්තිගිය බව දැනගෙන තමන්, සහිනුවන සංසේදන තමන් ඇවිසේනනහ තමන් ඇවිස නැත්න ඒ කෙනාව පාලනය කරන්න තියන හොදම ක්‍රම ඔන්න කයිකිව තිර පති හොඳට මතක තියා ගන්න අපිට ලෝක ඉන්න අනිත්තාය ජීවි අප වට ඉන්න අනිත්තායට කේන්ති යන ඇවිස්සනය රන්්ඩුවට නේක ඒ අප පාලනය කර පුළුව යි. නඒ ඒ අයගේ ලෝක දෙයක් හැබැයි ඒ කේන්ති අරගෙන රන්්ඩුවට අපි ඉසිරහට එනවානං අපි කේන්ති ගන්නවද නැද්ද කේනෙක පාලනය කරන්න පුළුවන්ද බයිද අපිට අපිට පුළුවන් දෙයක්ේක එක අපේ පාලනයේ තියෙනදයක් ලෝක අපිට සිද්ධ වෙන දේවල් අපිට පාලනය කරන්න බෑ දැන් ඔ ඔබ වැඩට ගපු වෙලාවට සමහරලාට ඔබේ ආතනය ඉන ප්‍රධානියය ඔබ ඇැවිල්ද? බනින්න පුළුව නොකරපු වැරද්දකට දංගුබට එක පාලනය කරන පුුවන් එපා කියල බ අපිට පුළුවන් දේමකක්ද ඒ වෙලාවේ කලබලනැතුව ඉවසීමෙන් ඉඳලා ඒකට අවශ්‍ය පිළිතුර දෙන එක ගැලපෙන දේකරන එක ගැලපෙන යහපත්ම දේ කරන එකඒ අපේ අපි අපිට පාලනය කරන පුළුවන්ද අපේ අපේ හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ දේනම අපි ටක්ගාල අපි කලබල වෙනෝ අපි ටක්ගාලා කියනවා අපි මමනෙමි යෝක කරේ නේද ඇයි මට බනින්නේ මං ගෝගකරී නෑ කිය. බෙනමීක ජීවිතය හොඳට පුොරුදු කරගන්න කදදන්න තරහාගේපු වෙලාවට ඔබ නොකරපු අරද්දකට ඔබට කවුරහරි බනිනෝ කියෙහිතන් ඔබට චෝදනා කරනවා කියෙහිත ඒ කෙනාට තරහා ගිහිල්ලෙනං ඉන්නේ ඒ වෙලාව තමන් වැරදි නැහැ මම වැරදි නැ කියලා ඔප්පු කරන්නේයන්න පාච ත් කෙනෙගොඩ තරහා ගියපු වෙලා වෙදී කරුණු කාරණ තෝරගන්නඩ තේරුන් අරගන්න පොළුවන් ශක්තිය නෑ තරා ගියා කියලා කියන්නේ හරියට අපි පුංචිමෝතකට අපිට පිස්ව හදෙනවාගේ අපි උමතු වෙනවා එවුලාවට යහපද්දේමකද්ද අයහපද්දේමකක්ද කියලා තේරුම් ගන්න බුදුරජානස් දේශනා කළලා කුද්දෝ අත්තංන ජානන්තිී කුද්දූ අත්තංන්න පස්සති තරාගීපු කෙනාට යහපතමදද අයපතම කද කියලයි කෙනාත් දන්නේ නෑ තරාගීපු වෙලාවට යහපතමදද අයහපතම කද කියලයි කෙනාට තේරුම් ගන්න බෑ ඒ එකන එක දකින්නේ එනිසා තරාගීපුලාවටඒ දේවල් කියන්න කරන්නේ යන්න පව ඉවසකන ඉන්න නිශ්ශබ්දව ඉන්න සංසි දෙන්න අරකෙනාට තරහග ලන්න කියලා බව දැනගෙන අපි මොකැද කරන්න ඕනි අපි සංසිදෙන් ඕ අපි නිවෙන්ඩෝන් තිනො අපි නිවු නොත් අපි අපි පැත්තෙන් අපි නිවනොත් අරකෙනට වැඩි වෙලා තරහා ගන්න පුළුවන්ද බෑ ගින්නක් ැවිල නොත් හොඳේ? විඩි ඩට හිල්ල ගඉන්නට පිදුර චුට්ටා දායින පෙටල් චුට්ටත් දාලයි න මොක දෙවෙන්නේ එක දිගට ගින්න නවත් හිඳිනේ හැබැ ෝකට ගින්දර් ධානයක පිදුරුදාානකේ කිසිම දෙ කරනට පැත්තකටලා බලංහින්න මොකදවෙන්න ටිකක් වෙලාගේ පහම නෙවි එනිසා ඔන්න සක්දවුතු කියනවා. අනුන්ට කේන්තිගිය බව දැනගෙන තම සිහිනවනෙන් යුතුව සංසිී දෙෙනවනම් අන්න එක තමයි අඥඥාන කෙනාව පාලනය කරන්න තියෙන හොන්දම ක්‍රමේ හොද එනඟක පුරුතුුවයෙන් ඕන අපි ඊළඟට ඔන්න ඔහොමක වට පස්සමකද නේ දෙවියෝටික සතුට වුණා අසර ටික කටවාහගත්ත එතකට ඔනෑ සක්ද විදුෙන එහෙනං ඔන්න වේපචිත්තී ආය ගථතාව කියන්නද ඔබ ඔබේ ජීවිතය තව දෙයක් කියන්න කිවූ එතකොට වේපචිත්්‍ය අසුර කියනවා සක් දෙ විදුනි මං ඔය ඔබ ඉවසැන ක්‍රමේ වැැද්දත් දකිනවා අනිත් අය තරහගිහිල්ල බව දැනගෙන අපි සංසීන් දෙන වන්නන් අප ඉවසන වන ඒක පොඩි වැරද්දත්තිේ නොකව. මොකක්දේ වැරැද්ද යම් කිසි වෙලාව ඉවසන වනං කෙනෙක් කවරවරි ඉවසන වනං මෝඩ කෙනා හිතන්නේ මේ කෙනා මට බයින් මේ ඉවසන්නේ කියලා හද මට බයිං මේ ඉවසන්නේ කියලා පැනල දුවන ගව යටකරගෙන යන තව ගවරංචුවක් වගේ ගවරං්චුවක් යනකොට හිතන්නක ගව පැටියෙක් වැටන කියලා දෙමට හරි මොකද වෙන්නේ අරයට පැටියාව යටට කරගෙන අනිත් ගවෝටක දුවන ඒවගේ තමයි කියනවා අධ්ඥාන කෙනා ඉවසන කෙනාව මයි යටකරගෙන එහෙම ඇද එහෙම තමයි න දැන් ඉවසීම ගැන මෛත්‍රයි ගැන අපි කතා කරනකට ගොඩා කටි කියෙන දෙතම ස්වාමිනාහන් සිටනම් කියන්න ලේසි නේද මුතතින් අපි ඉවසන්නගපම අපමයි ප්‍රයෝජනි ගන්න මිනිස්සු. අපිවමයි තාලා පෙලන්න නේද අපිවමයි යටකරගෙන යන්නේ අපිට මයි කරදර කරන්න න කියලා කියනවන්නේ තින් එහෙම කිව්ව ඔන්න වේපචිත්ති. එහෙම කිව්වාහම ඔන්න සක්්ද විඳ කියනවා කදද සක්දයන පිළිතරව විදිහෙත් දෙෙන්නේ කහොමද මෙ මෙහම කියනවා කොහොමද මෙයා මේ ඉවසන්නේ මට බයින් කියලා කෙනෙක් හිතුවත් කමක්නේ ද මෝඩ කෙනා හිතන්නේ අපි ඉවසනකොට මොලේ නැති කෙන හිතන්නයකක්ද මෙයා මට මේ බයින් ඉවසන්නේ කියලා තෙනෙනවාවද මෙයා මේ පාඩුව ඉන්නේ මේ මට බයින් ඉවසන්න මෙයා කියලා එතුකොට සක් දෙවඳ කියනවාම් මෙයා මට ඉවසන්නේ බයිංය කියලා හිතුවත් ඒ ගොල්ලු කමක්නේ තනවාද එහෙම හිතුවේ නැත්තත් කමක්නෑ හොදේ උතුම් යහපත තමයි තමන් තුළ යහපත් ගුණ ධර්ම ඇති කරගන්නක් තමංගි තුළ ඉවසීම ඇති කරගන්නක තමයි ලෝකෙතින් උතුම්ම යහපත තෙත්නොද පින්වතන හොඳට මතකතියාගන්න දැ කෙනෙකේවල් අපි ඒ විදිහයට ඉවසන කොටේ කෙනා හිතන්න පුළුවන් ආමයා මට බයින් ඉවසන්න කියියල් ඒ වෙලාවට අපි හිතන්න බොලන් අනේමම පැරදුුණ මේකෙනට මට හොඳ දෙයක් කියන්න තිබුණ වෙලා වේ මගේ කියන්න ඇතුවිට මම පැරදුනාාකිල්. ඇත්තරම පින්වතන ඔබ පැරදුුණී නෑ. ඇත්තටම ජීවිතේ ඔබ දිනුව. අරකෙනා තරහයින් අප අපේ ඉසරහට ආවනි නේද පැනගෙන කරගෙන අප එනවානේ ඒ කියනියා තරහට ඒකෙනා පැරදිල නෙද්ද. තරා විසින් ඒකෙනාව පරාජය කරලයිවරයි හැබැයි අපි? අපි අපේ ජීවිතයට අපි තරහ කියනදේ එන්න දුන්න. අපි තරහත්තෙක් යුද්ධ කරන්නේ. ේ නත හොඳර බලන් නිවසන්න ඒ වෙලාට ඉවසන්න අමාරුනැද්ද. ඉවසන් අමාරුවේද. මුකුත් නොකිය ඉන්න අවාමාරයි නේද. හැබැ අමාරුවයෙන් අපි කරනන අප හිතත් එෙක් අපි සටන් කරන්න. න. අන්න එහෙම තමයි පින්හතු ශක්ති මතහිතාක් හැදීන්. තැන් කෙනෙකුට හිතෙන පුුවන් අර ඉක්මන්ට තරහා යනාය. ටක්ගල තරහ නෑ යනි තෙක රන්ඩුවෝට නේ මේයයිහා මානසිකව හරිී ශක්ති මත් කියල හොඳ මතක තියක් තරහා කියලා කියන්නේ මානසික ශක්තිමත් බවී සලකුුණක් නෙව තරහ කියන්නේ තරහා යනවා කියලා කියන්නේ ඒෙනගේ මනස්්‍ය බොහෝම දුරුවලයි මේ ඔබ දෙකලනතු සමහර අය සස්වභාවි මෙයාලට ඉවසන්න පුළුව ති මද ජීවිතතින් සුභාවිම එකලාට ඒ එකනට මොනවා කිවත් ඒන වසනෝ මොන කරදරයාවත් ඒෙනා තමන්ගේ ඒ අරර් ගුණ ධර්මටික එළන්න තමන් කලබල වෙන්නේ නැතිකම කියන එක ඒ ඒවිදියටටම තියනවා අන්න ඒ හිතක් හැදෙනවා කියන්නේ අන්න ඒක තමයි ශක්තිමත් දොවී සංකේද ශක්තිම වංකේතය කියන ජවිතට කරදරනකොට ඒදවලෝට මුහුණ දෙන එක ශක්තිමත් හිත වටට ගන්න ඇතු ඉට පස් යොන්න කියනවා මොකක්ද මේෙනා මේ කෙන මට බයින් ඉවසනවා කියලෙයයි හිතවත් මක්නේ එහෙම හිතුවයි නැතත්කමන්නේ ලෝක මේ තමාන්ට ලැබෙන උතුම්ම හපත තමයි මොකදද තමන්ගි ජීවිතේ ගුණධර්මටික පුරුතු කරගන්න එක මේ ලෝක වටි නමද යෝක මුදල් මුදල් ඊළංට ධනය වස්තුව කියනදේවල් අපිට මේ ෝකේ තියලා න්න සිද්ධ වෙනවා තේලා යන්න සිදනු හැබ අපි පුරුදු කරපු ගුණ ධර්මටික අපිට අරගයන්න පුළුව නේද ඒ ගුණ ධර්මටිකින් තමයි අපේ ඊළංග ජීවිතයේ දේ අපට යහපත්ත සැපයකින්දේ ලැබෙ අපිට ත් සතුට කියනදේ ලබෙන අප පුරුදු කරපු ගුණ ධර්මයක මරණයට පත්වනාට පස්සේ අපි මැරුණට පස්සේ මිනිස්සුන් ටපියු මතකතියන්නේ අපිට තිබ්බ සල්ලි වලන්නෙම. මිනිසුන්ට ඒවාමතක වෙනවා. තිනද. අපට තිබ යනවාහන ගැන මිනිසු කතාාව වෙන්න. මළගවල්ලල කතාවෙෙන නි මොනවා ගැනද. මැරිිච්ච කෙනාගෙන. එ මනසේ ජීවත් වෙච්ච විදිිය ගැනේද. ? අපිට කොච්චරාදරින්ක් සැලකුවද. හොඳර ජීවත් වුණාද කොච්චරක් හොඳද දෙවල් කරාද කියරතුව මිනිස්සුන්ට මතක තියෙන. මිනිස්සු කතා කර තෙටන ජීතය වැදගත්මදී තමයි අපි පුරදු කරන ගුණ ධර්මටික්. ඊට පස්සේ ඔන්න සක් දෙවිදු කියනවම කදද යම් කෙනෙ අතිශයිම් බලවත්ව ඉඳගෙන දොර්වල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනව නං ඒක තමයි ලෝකයේ තියෙන ලොක්කුම ඉවසීම බලවත්ව ඉදගෙන තමන් හොඳට අතිශෙම බලවත්ව ඉදගෙන තමන්ට වඩා බලයෙන් අඩු කෙනෙක්ගේ නනිදා පහස ඉවසන්න පුළුවන්න ඒවට තරහගනි නැතුව ඉන්න පුොළුවන්නක් ඒක තමයි ලෝකෙ තියන ලොකුම ඉවසීම තෙක්ද දුරුවල කෙනාට හැමදාම ඉවසන්ඩ වෙනවන්නේ හිතන්න කොන්න ඔබ ඔබ ගිහිල්ලා ආතනට ආතනය ප්‍රධානය ඔබට බනිනෝ දැ අපි ඉවසන්ඩව නැත්ද ඒවසන් වෙන්න ඇද ඇයි අපි බලයෙන් අඩු නිසා නැද අප අපට බලය අපිට බලයක් නෑ ඒලාටඉතින් කොහොම තිවසන්නසිින්තෙන හැබයි හිතන්නක ඔබ ආයතනය ප්‍රධානී ඔබට කවරහරි ඇවිල්ල කෙනෙක් ඔබට බලයෙන් අඩු කෙනෙක් ඇවෙල්ලා ඔබට නින්දා පහස කරනු ඒවිලාට හිත කලබල කරගන්න නඇතුව ඉන්නවාල අන්න දක්ෂකම තෙරව ඒක තමයි දක්ෂකම කියා මේකින් කියනෙ බයන් ඉන්න කියන නෙමේ තෙරවද කල බලවෙන්න ඇතුවයි ඉන්නවා කියනෙ තරහ ගන්නි නැතුවයි ඉන්නවා කියනෙ තෙරවද ඒකටගොඩහක් මහන්සිවෙන්නවුන් නෙද ඒකට තමයි බුදුරාන් වස ඒකර තමයි මේ ධර්මය කියන්නේ ලොක්කුම ඉවසීම උතුම්ම ස. යම් කෙනෙක් අතිශීම බලවත ඉඳගෙන දුර්ුවල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනවනම් ඒක තමයි ලොකුම ඉවසීම බැරි කෙනා මොකද වෙන්නේ. හැමදිස්සව ඒෙනාට ඉවසන්න සිද්ධ නේද. ඒළඟට ඔ ඔන්න සක් දෙවිඳ කියනවාකද්ද. යම් කෙනෙක් කිපෙනකොට යම් කෙක් තරහ ගන්නකොට අපිත් පෙරලා කිපෙනවන්නම් අපි තරහ ගන්නවන්නම් තත්බද තව කෙනෙක් තරහ ගන්නකොට අපිත් තරහ ගන්නව නම් ඒකින් පාඩු සිදුවන්නේ තමන්ටමයි තත්බද තවකන තරහ ගත්ත කියලා අපිත් තරහ ගන්නව වනම් අරකෙනට පාඩු සිදෙනවාවද දැ තවන්ට සිදුවන්නේ එක හරිට මේ වගේ අපිට අපිට තරහ කැවිල අපි හිතනවා අපි අපී සරහහින්න කෙනාව මරන්න ඕනනි කිය කිය මරන හ පෝතලයරගෙන අපි බොන අපි වපෝතලයක් කරම් බොනු මොකදවෙන්නේ කවදු මැරන්නේ අපි මැරෙන් කාඩහරි රිද්ධන්න ඕනි කියලා හිතාගෙන රත්වෙච්ච රත්වවෙච්ච යකඩයක් අපි අතර ගන්නවා එකනට ගහන්න කියලා. කෞදිීස්සෙලාම් පිචෙන් තවන් පිච තෙර. අපි ඇත්තරම තරහාගන්න තව අරත් අනික කෙනට රිදන්න ඕනනි කිය හිතාගෙන. අපි බනින්නේ අරකරනන් රිද්දන්න ඕනි කියලා හිතාගෙන හැබැයිට ඉස්සල්ලාම විනාස වෙන්නේ අපේ හිත. තෙරනත් එනිසායි බුදුරජාන්ස දේශනා කරමින් තරහා කියනදී අකුසලයේ කියනදී පව කියනදී සුළුවට හිතන්න එපා බුදුරජානස් දේශනා කර මාව ම්්‍යත පාපස්ස නමන්තන් ආගමිස්සති. මේක පුංචි පවක්නේ මේක පුංචි අයහපත් දෙයන්නේ කියලා නොසලකාහරි නපාකිවවා. නමන්තං ආගමිස්සති මේක මට විපාගදය නැතිවෙයි කියලා නොසලකාහරි නපාකිවා. උදබින්දුු නිපාතේන උදකුම් බෝපි පෝරති. වතුර බිින්දුව බිින්දුව එකතු වෙලා තමයි කලයක් පෙරෙන්නේ. . පිඟඳන ජීවිතයේ අපි සුළුවට තකන දේවතිී නොනේ සළුවට හිතන දේවල්ත එදෙවල් ජීවිතය හරීම වැදග. ඒදේවතම ජවිතර ගොඩා අපිට බලපානි එතනුම සරයල ඔබට උදාහරණය කියන්න ඔබ ගෙදර උයනවාන්නේ නේද උයනකොට න උයලෙවරලා වලන්ටිකතින් භාජනටිකති න ඔය භාජනටික ඔන්න දැන් වැඩට යන්න හදිසි අමට දැම් වෙලාවනේ නේද කියල අපි දාලා යනු හවෝ දන්න ඇතු හදී වැඩ ඇරිල්ලා විල්ල මහන්සේලා අප වෙනකොට හෝද පුනැති දේවල්ටික දකි නොකට මොද කේන්තියන්න එද කේන්තියනෝ ඒ කේන්තිය කොහෙන්දේ යන්නේ සමහරවෙලාට ඒකේන්තියන්න ගෙදර ඉන්න අයගේ හැබැ අපි පුළුවන්න පුංචි වෙලාවකරගෙන අරදය කරන්න ඒද කරන්න මහලක ොේලක් නො ඒදේ කරොත් න ගොඩ කකිංගබරණනි දහස්වන්න පුළු හිතන්නක හෝතපු ඇඳුම නවන්න නැතුව ඇඳවටට දාලා තිබ්බ කියලා අදත් දාාන හෙටත්දානු සතියක් කිවරනොකොට මොකදරෙන්නේ ගොඩාත් ලොකු ක්‍රදි කන්දක් පෙරිලා පුංචි දෙයක් කරපු නැති නිසා නේද ඇඳුමක් නම්මාට විනාඩියයක් කැරන්නේ හැබයි පුංචිදේ ලොකු දෙයක් බවට පත්වෙන. තරහල්ත ඔය වගේ එවසීම නැතිකමත් ඔය වගේ එනිසා දවසේ පටන් ගන්නුකට බෙන් මේ පුොරදු කරන්න මං ඔබට දැන් ජීවිත හැමදම් පුරදු කරන්න දෙයක් කියලා දෙන්න හැමදාම් ූදේ නැගිටලා ඇඳ බහින්න කලින් මෙන මෙහෙමිතන් අද මම මගේ දවස ගත කරන්නේ තරහා ගන්න නැතු ං පුළුවන් තරන් උත්සාහ කරනවා කොචර මොන ප්‍රශ්නය ආවත් අනනිත්තායම් කොච්චර විදිහට ඇවිස්සල මොන විදිහට ඇවිසිල ආවත් මම කලබල නැතුව දට මුහුණදේ අදුවන් කලබල නැතුව මේ දවසට මුහුණ දෙනවා කිය ඇඳෙන් පහින්න තෙක් නොත් හෙම හිතාගෙන බහින්න දවසී පුළුවන්තරන් උත්සා කරන්න ඉවසන්න න අපට හැමදාමොක් කරුත්මකද ටික 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 ඒ අපේ ජීවිතය දෙයක් බවට පත්වවා කාලයක් හයද්දී ඔබටම දැනේ මං දැන් කලින් වගේ තරහා ගන්න නෑ කියලා. මං ඉස්සර වගේ දැන් ප්‍රශ්නවලදි කලබල වෙන්නෑ කියල. තෙරලා ම ඉස්සර වගේ කලබල වෙන්න මන්දැම් බොහොම ඉවසීමෙන් ප්‍රශ්නවට ොහුණ දෙ දෙන කෙනෙක් කියල ඔබටම දැනේ තෙත්නද එස අන්නයි කාරණය පුරදු කරන් නින් සිින් ති හොඳුවට මාතක තියාගන්න. ඉවසීම තමයි ජීවිතයට ලැබෙන ලොක්කුම සැනසීම. තෙරණද. මෛත්‍රය තමයි ප්‍රශ්න විශදන්න තියෙන හොඳේම ක්‍රමේ. කලබල නැතිකම තමයි ජීවිතයට ලැබෙන ලොක්කුව මාශිරවාදයක් ඒක. එනිසමේ ගුණධර්ම පුරුදු කරගන්නට හැමදිනනාටම තුනරුවණේ ආශිර්වාදය සැලසේවා. සාධූ සාතු සාතු. अपी पुण्यान नमो तस्स अरहतो सम्मा सम्बुद्धस्स